සුබ මධ්‍යහනක් ඔබ එක්වන්නේ දිවා පුවත් ප්‍රකාශය සමගින් මම ආසිරි ප්‍රේමවර්ධන මම මල්කි උඩල මත්ත ප්‍රථමයෙන් අවධානයේ ප්‍රවෘත්ති සිරස්තල වෙත සහන මිලට භූමි තෙල් හෙට සිට හරන්දිනිය ඝාතනයට යොදාගත් ආයුධ සොයා ගැනීම හෙටින් පසු අධික සුළං තත්ත්වය අඩු වෙයි අලි කරදර විසඳීමට පියවර ජිහත අවසන් භූමි තෙල් මිල අඩු කිරීම සම්බන්ධයෙන් හෙට තීරණයක් ගන්නා බව මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යාංශය පවසනවා මේ පිළිබඳව පසුගිය කාලයේ විවිධ මත ඉදිරිපත් වුවද භූමි තෙල් මිල සම්බන්ධයෙන් ජනතාවට සහනයක් ලබා දීමට කටයුතු කරන බවයි එම අමාත්‍යාංශයේ වැඩිදුරටත් සඳහන් කළේ කරන්දිනිය ප්‍රාදේශීය සභාවේ උපසභාපතිවරයාගේ ඝාතනයට යොදාගත් ආයුධ සහ උපකරණ කිහිපයක් සොයා ගැනීමට පොලිසියට හැකි වුණා ඒ සිද්ධිය සම්බන්ධයෙන් අතරංගුවටගත් සැකකරුගෙන් ලබාගත් තොරතුරු වලට අනුවයි ඌර දස්මිය ප්‍රදේශයේදී යතුරුපැදියකින් පැමිණි පුත්කලයන් දෙදෙනෙකු සිදු කළ වෙඩිතැබීමකින් කරන්දිනිය ප්‍රාදේශීය සභාවේ උපසභාපති ඩොනල්ඩ් සම්පත් මහතා ජීවිතක්ෂයට පත් වුණා ඒ පිළිබඳව සිදු කළ විමර්ශනවලදී එක් සැකකරුවෙකු අත්අඩංගුවට ගැනීමට පොලිසිය සමත් වුණා. ඔහුගෙන් සිදු කළ ප්‍රශ්න කිරීමවලදී ලබාගත් තොරතුරු අනුව ඝාතනයට යොදාගත් මැගසීනයක් ජීව උණ්ඩ මුහුණු ආවරණ සහ ජංගම දුරකථනයක් ඇතුළු උපකරණ කිහිපයක් සොයා ගැනීමට හැකිව තිබෙනවා. සිදිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ ක්‍රියාත්මකයි. සබරගමුව මධ්‍යම බස්නාහිර ඇතුළු පළාත් කිහිපයකට අද දිනේ වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. ලබන 11 වෙනිදායින් පසු සුළං තත්ත්වයේ අඩුවීමක් සිදුවන බව එම දෙපාර්තමේන්තුව පෙන්වා දෙනවා. දිවයින අභ්‍යන්තරයේ සහ දිවයින වටාවන මොහොත ප්‍රදේශවල පවතින සුළං තත්ත්වය දින මාසයේ 11 වන දින දක්වා පැවතිය හැකි අතර ඉන්පසු සුළඟේ වේගයේ ක්‍රමයෙන් අඩුවනු ඇතයි බලාපොරොත්තු වෙනවා. අද දිනේදී සබරගමුව සහ මධ්‍යම පළාත්වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන අතර ඇතැම් ස්ථානවලට මිලිමීටර් 50කට වැඩි තරමක තද වැසි ඇතිවීමේ හැකියාව පවතිනවා. බස්නාහිර දකුණු සහ වයඹ පළාත්වල වැසි වාර කීපයක් අපේක්ෂා කරනවා. දිවයින හරහා විශේෂයෙන් බස්නාහිර දකුණ මධ්‍යම උතුරු උතුරු මැද සහ වයඹ පළාත්වල මොනරාගල දිස්ත්‍රික්කයේ විටින් විට හැමන පැයට කිලෝමීටර් 60ක් දක්වා පමණ වන තද සුළං ඇතිවීමේ හැකියාවද පවතිනවා. දිවයින බස්නාහිර සහ දකුණු වෙරළට ඔබෙන් වන ගැඹුරු සහ නොගැඹුරු මුහුදු ප්‍රදේශවල ඉතා තද වැසි තද සුළං සහ රළු මුහුදු ප්‍රදේශ බලාපොරොත්තු වන අතර සුළඟේ වේගය විටක පැයට කිලෝමීටර් 90-100 පමණ දක්වා වැඩි වීමේ හැකියාව පවතිනවා. සෙසු මුහුදු ප්‍රදේශවල සුළඟේ වේගය විටක පැයට කිලෝමීටර් 50-60 පමණ දක්වා වැඩි වෙන්න පුළුවන්. බස්නාහිර සහ දකුණු මුහුදු ප්‍රදේශවල ඉතා තද වැසි ඇතිවීමේ හැකියාව පවතිනවා. මන්නාරම සිට කොළඹ හරහා මාතර දක්වා වෙරළට ඔබෙන් වන මුහුදු ප්‍රදේශවල සුළං වාමාවර්තවල භ්‍රමණය වන අතර සුළඟේ වේගය පැයට කිලෝමීටර් 40-50 පමණ වෙනවා. මධ්‍යම කඳුකරයට ඇදහැරෙන අධික වර්ෂාව හේතුවෙන් ජලාශ තුනක වාන් දොරටු විවෘත කර තිබෙනවා. ඉහළ කොත්මලේ සහ විමල සුරේන්ද්‍ර ජලාශවල වාන් දොරටුව බැගින් විවෘත කර ඇති අතර ලක්ෂපාන ජලාශයේ වාන් දොරටු දෙකක් විවෘත කර තිබෙනවා. ඒ හේතුවෙන් පහත් බිම්වල ජීවත් වන ජනතාව විමසිල්ලෙන් සිටින ලෙසයි විදුලි බල මණ්ඩලය දැනුම් දෙන්නේ. එමෙන්ම කාසල්රී, මවුසා කැලේ, කැනියුන් ජලාශවල ජලමට්ටම ශීඝ්‍රයෙන් ඉහළ ගොස් තිබෙනවා. පුත්තලම හා ඒ අවට ප්‍රදේශවල අද අලුයම් කාලයේ හමාගිය සුළඟකින් අධිබලති විදුලි රැහෙන් පද්ධතියකට හානි සිදු වී තිබෙනවා. පුත්තලම ප්‍රදේශයේ පුරා විදුලි බලය ඇන හිට ඇති බව පුත්තලම දිස්ත්‍රික් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ පවසනවා. වනාලින් ගම්බැදීම හේතුවෙන් වැලිකන්ද බුවත්ත ප්‍රදේශය ආශ්‍රිත ගම්මාන රසක ජනතාව මහත් පීඩාවට පත්ව සිටිනවා. වන අලීන් නිරන්තරයෙන් ගම්බැදීම හේතුවෙන් වැලිකන්ද, බෝවත්ත, කුරුළුබැත්ත, මුතුවැල්ල, නාගසන්න ආදී ගම්මාන කිහිපයක ජනතාවගේ දෛනික කටයුතු අඩාල වී තිබෙනවා. ප්‍රදේශයේ පවුල් 3000ක පමණ ජනතාව මෙම අලි මිනිස් ගැටුමින් පීඩාවට පත් වෙති බවයි වාර්තා වන්නේ. ඊයේ රාත්‍රියේද ගම්වැදුණු වනාලීන් වගාබිම් රසක් විනාශ කර තිබෙනවා. පැලහ බීජ වර්ග ලබා දෙමින් රජයේ ආධාර යටතේ වගා කටයුතු සඳහා ගොවීන් යොමු කළද වනාලි ගැටලුව හේතුවෙන් එම කටයුතු සියල්ල අඩාල වී ඇති බවයි ප්‍රදේශවාසීන් පෙන්වා දෙන්නේ. වනාලි ප්‍රහාරවලින් ප්‍රදේශයේ නිවාස කිහිපයකටද හානි සිදුව තිබෙනවා. මෙම තත්ත්වයට කඩිනමින් විසඳුම් ලබා දෙන ලෙස ප්‍රදේශවාසීන් බලධාරීන්ගෙන් ඉල්ලා සිටිනවා.
ජීවිත 15ක් මිලිගත් සිංහරාජ රක්ෂිතයේ සැරිසරන වනාලි දෙදෙනා ආරක්ෂිත ප්‍රදේශයකට යොමු කිරීමට පියවර ගන්නා ලෙස තිරසර සංවර්ධන වනජීවී හා ප්‍රාදේශීය සංවර්ධන අමාත්‍ය ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතා වනජීවී නිලධ හරින්ට උපදෙස් ලබා දුන්නා. පොතුපිටියේ පැවති සාකච්ඡාවකදී අමාත්‍යවරයා මෙම උපදෙස් ලබා දීම සිදු කළා. සිංහරාජ රක්ෂිතයේ සැරිසරන ජනජීවිතයට තර්ජනයක් වී ඇති වනාලි දෙදෙනා සම්බන්ධයෙන් ගත යුතු ක්‍රියාමාර්ග පිළිබඳ සාකච්ඡාවක් පොතුපිටිය රජවත්ත විහාරස්ථානයේදී පැවැත්තුණා. අමාත්‍ය ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතාගේ ප්‍රධානත්වයෙන් පැවතීම සාකච්ඡාවට නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම වනජීවී අධ්‍යක්ෂ ජෙනරාල් එම්.සී.ජී. සූර්යබණ්ඩාර රත්නපුර දිස්ත්‍රික් ලේකම් මාලනී ලොකුපෝතාගම යන මහත්ම මහත්මින් ඇතුළු පිරිසක් එක්ව සිටියා. අලිගටවල් කිලෝමීටර් 4000. අපිට ඒක වැඩි කරන්න අවශ්‍යලා තියෙනවා තව 2500. ඒ සඳහා වට අගමැතිතුමා දැන්ට අවසර දීලා තියෙනවා කන්තරුව 3000ක් බඳවා ගන්න. අමතර කිරිස් අලිගටවල් ආරක්ෂා කරන්න. ජනාධිපතිතුමා ලිඛිතව මට අවසර දීලා තියෙනවා සීල් ආරක්ෂක බටව තව 3000ක් ගන්න. වැටවල් අවශ්‍ය ගතිවල අපි වැටවල් ශක්තිමත් කරනවා. අපිට අලිගෙඩිය ආදී වැඩි කරන්න වෙනවා. ඊට පස්සේ මාසයකට ලක්ෂයක් යන්න ගන්න තියෙනවා. රටේ සංවර්ධනීය වෙනුවෙන් ජනාධිපතිතුමන් සමග එක්ව ඉදිරියටත් කටයුතු කරන බව අමාත්‍ය දුමින්ද දිසානායක මහතා පවසනවා. මහලුපල්ලම ප්‍රදේශයේ පැවති උත්සවයකින් අනතුරුව මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නවලට පිළිතුරු දෙමිනුයි මේ මහතා මේ බව ප්‍රකාශ කළේ. අතිගරු ජනාධිපතිතුමා ශ්‍රී ලංකා නිදහස් පස සභාපතිවරයා විදියට ආණ්ඩුව නියෝජනය කරනකොට අපට පුළුවන් ද එතුමව තනිකර ලෙවල් ආණ්ඩුන් එලිට යන්න. ඉතින් එහෙම උනොත් ඒවල 2001 වගේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජනාධිපති ආණ්ඩුව වෙන කෙනෙක් එක්ක එහෙම කරන්න පුළුවන් කමක් නැහැ. ඒ නිසා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තාමත් පැහැදිලිව 23 දෙනා ආණ්ඩුව නියෝජනය කළ යුතුයි. මොකද අපි ආණ්ඩුව නියෝජනය කිරීමෙන් බලාපොරොත්තු වෙන්නේ මොකද්ද? ආණ්ඩුවේ තියෙන සහයෝගය මේ රටේ ජනතාවට ලබා දෙන්න. එතනදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ආණ්ඩුව නියෝජනය කිරීමත් එක්ක ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයාටත් විශාල හයියක් ලැබෙනවා අපිට ආණ්ඩුවේ පාර්ශ්වකාරයක් නේද කියලා. ඉදිරියේදී නිල වශයෙන් කියනවද කොහොමද කියන එක බලමු. එහෙම නැත්නම් අපි මේ ආණ්ඩුව මේ විදිහට යනවා. මොකද මේ ආණ්ඩුව එකට එකතුනේ විශාල බලාපොරොත්තු ටිකක් ඇතුව. පසුගීදා බලපෑ අයහපත් කාලගුණයේ හේතුවෙන් විපතටපත් වූ මාතර පස්කොඩ ප්‍රදේශයේ ජනතාවට වන්දි ලබා දීම සිදු කෙරුණා. අමාත්‍ය සාගල රත්නායක මහතාගේ ප්‍රධානත්වයෙන් වන්දි ලබා දීම සිදු කෙරුණා. පස්කොඩ ප්‍රදේශ ලේකම් කොට්ටාසේ පීඩාවටපත් 449 දෙනෙකු වෙනුවෙන් මෙහිදී වන්දි පිර නැමුණා. මේ එහිදී අදහස් පළ කළ අමාත්‍යවරයා 2003 ගං වතුර එන වෙලාවේ පූර්ණ හානියකට තිබ්බේ චක්‍රලේකේ රුපියල් 20000යි තිබ්බේ. අර්ධ හානියකට 5000යි. රනිල් වික්‍රමසිංහ මැතිතුමා ගත්තු තීන්දුවක් නිසා එදා පූර්ණ හානිය ලක්ෂ දක්වා වැඩි වුණා. අර්ධ හානිය 40000 දක්වා වැඩි වුණා. මේ ගං වතුරේදී අපි ලක්ෂයට සීමා කරේ නැහැ. 2003 ලක්ෂ්‍ය සෑහුණා. 2015 රනිල් වික්‍රමසිංහ මැතිතුමා නැවත අගමැති වුණාම මේ රටේ තියෙන සියලුම නිවෙස් ස්වාභාවික ව්‍යසනයකට රක්ෂණ ආවරණයක් ඇති කරා. ඒ රක්ෂණ ආවරණය ඇති කරපු නිසා තමයි ඒ ලක්ෂයට වැඩිය පූර්ණ හානියකට ගෙවන්න පුළුවන් වුණේ. ඉඩමකුත් ගෙදරකුත් දෙකම හොයාගෙන ආවා නම් ලක්ෂ 16ක් දක්වා මුදල් ගෙවුවා. රටතුල අපරාධ අඩු වී ඇති බව සමීක්ෂණයකින් තහවුරු වී ඇතැයි රාජ්‍ය පරිපාලන හා කළමනාකරණ නීතිය හා සාමය පිළිබඳ අමාත්‍ය රංජිත් මද්දම්බණ්ඩාර මහතා පවසනවා. එහෙයින් කිසිදු නායකයෙකුට වත්මන් රජයට චෝදනා එල්ල කළ නොහැකි බව අමාත්‍යවරයා සඳහන් කළේ ජයශ්‍රී මහා බෝසමිඳුන් වැඳ මුදා ගැනීමෙන් අනතුරුව මාධ්‍ය හමුවේ අදහස් දක්වමින්. 2015 ඉඳලා අද වෙනකොට අපරාධ සංඛ්‍යාව අඩු වෙලා තියෙනවා. කාටවත් මේ ආණ්ඩුවට චෝදනා කරන්න බෑ. අපි කරපු සමීක්ෂණයක් නෙවෙයි ශ්‍රී ලංකා පදනම් ආයතනය කරපු සමීක්ෂණයක් අනුව මේ රටේ අපරාධ අඩු වෙලා තියෙනවා. ඒක ගැන කාටවත් තර්ක කරන්න බෑ. ඒක නොඑක් නොඑක් ප්‍රචාරයන්ට බුරු බුරු ප්‍රකාශ කරන එක එක නායකයෝ. හුදු ප්‍රචාරවලට සීමා නොවි ජනතාව වෙනුවෙන් නිහඬ සුවිශාල සේවාවක් වත්මන් රජයේ සිදු කරමින් සිටින බව ඉඩම් හා පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතා පවසනවා. ඉඩම් බලපත්‍ර දසලක්ෂයක් ලබා දීමේ වැඩසටහන යටතේ රාජාංගනීය ප්‍රදේශයේ පවුල් 500කට බලපත්‍ර ලබා දීමේ වැඩසටහනකට ඊයේ 1 වෙනිදා අමාත්‍යවරයා මේ බව සඳහන් කළා. බලපත්‍ර නොමැති විහාරස්ථාන කිහිපයක් සඳහා පූජා ඔප්පු පිරිනැමීමද එහිදී සිදු වූ බවයි අප වාර්තාකරුවන් පැවසුවේ. වත්මන් රජ යටතේ සෑම සමාජ කොට්ටාසයකටම සංවර්ධනය වෙනුවෙන් වැඩසටහන් කෙරෙන බව ගායන්ත කරුණාතිලක මහතා පෙන්වා දුන්නා.
හදිස්සියකට බැංකුවකට තියලා ණයක් ගන්න පුළුවන් දරුවා පාසලට ඇතුල් කරනකොට ඔක්කොම ඉල්ලුවාම පෙන්වන්න පුළුවන් පවුලේ කෙනෙකුට පවරන්න පුළුවන් සැනසille ජීවත් වෙන්න පුළුවන් මගේ ඉඩමට ඔක්කොක් තිබෙනවා කියන. ඒ නිසා මේ වැඩ කටයුත්ත කරන්න ජනාධිපතිතුමත් අගමැතිතුමත් මා වෙත බාර දුන්න මේ ඉඩම් ඔප්පු දසලක්ෂයක් ලබා දෙන ජාතික වැඩසටහන ක්‍රියාත්මක කරන්න. ඒක අපිට කරන්න අද කණ්ඩායමක් හැදෙන්න පුළුවන් කමක් ලැබිලා තිබෙනවා. රජයේ පැත්තෙන් විශාල වැඩක් කරනවා හැබැයි නිහඬව සිද්ධ වෙන. අඩු ප්‍රචාරයක් එක්ක විශාල වැඩ රසක් කරන ආණ්ඩුවක් හැටියට මේ ආණ්ඩුව ඉස්සරහට යනවා. අපේ රටේ ජනතාව කතා කරන්නවත් බය වෙලා තිබිච්ච කාලයක් තිබුණේ. නමුත් අද වෙනකොට පුදුමාකාර විදියට මේ රජයට විරුද්ධව කතා කරනවා. මේ සියලු දේවල් කරන්න අද නිදහස කියනවා. මාධ්‍ය වේදිකට මාධ්‍ය නිදහසක් තිබෙන්නේ අද මාධ්‍ය වේදිකින් දිගට හරහට අපේ රාජ්‍ය නායකයන්ට විවිධ විදියට ඒ කරන ප්‍රකාශ වලට අපේ රාජ්‍ය නායකයන් ඒ කිසි දෙයක් ගැන කලින් තීන්දුව తీරන ගන්නේ නැහැ. ඒ වගේ මාධ්‍ය වේදිකින් අතුරු දහන් වුණා මේ දේවල් අපේ රටේ ජනතාවට මේවා අමතක වෙලාද කියලා. මගේ පදිංචි අවුරුදු 18ක් විතර වෙනවා මේ වෙනකම් මට මගේ කියන්න හැඟීමක් දැනුන්නේ නැහැ ඒත් අද මට ඒ සතුට දැනෙනවා අපි මැරෙන්න ඉස්සෙල්ලා දැන් අවුරුදු 65ක් විතර වෙනවා මේ වෙනකොට ඉතින් නොලැබුණා නම් අපිට ඉස්සතින් දරුවෙකුට දෙන්න දෙයක් නැතුවයි අපිට මැරෙන්න වෙන්නේ ඒක නිසා අපි සතුටු වෙනවා අපිට කිරීම සම්බන්ධව රජයට අපි ස්තුතිය ගෞරවය පිරිනමනවා මගේ දරුවන්ටත් මේක ලැබෙන එක කොච්චර සතුටක්ද අපට කී කාලෙක ඉඳන් මේ ඔප්පුව ලැබුණේ අපට යහපාලන ආණ්ඩුවට 33 කෝටියක් දෙවි දේවතාවුන් වඳුරන්නේම පිට අපි මේ පදිංචි වෙලා මේ ඉඩමට අවුරුදු 10ක් විතර ඇති මම සෑහෙන කාලයක් ගියා මේ ඉඩමට ඔප්පුව හදාගන්න අපිට නිවි හැනිල්ලේ දරුවෙකුට පවරන්න පුළුවන් ඇස් දෙක පියා ගන්නත් පුළුවන් කිසිම ප්‍රශ්නයක් කරදරයක් නැතුව මාතර ප්‍රදේශයේ පැවති සමන්ත්‍රණයකට සහභාගී වෙමින් පෙරටුගාමි සමාජවාදී පක්ෂයේ නායක කුමාර් ගුණරත්න මහතා මෙසේ අදහස් පළ කළා ප්‍රවීණ ලේඛක අභාවප්‍රාප්ත සෝමවීර සිරණායක මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු මහරගම ගොඩිගම පොදු සුසාන භූමියේදී හෙට සිදු කෙරෙනවා සෝමවීර සේනානායක මහතා ඊයේ අභාව ප්‍රාප්ත වන විට 74 වන වියේ පසු වුණා. ඒ මහතා ටෙලිනාට්‍ය පිටපත් රචනයට පිවිසියේ 1993 වසරේ වෙසක් පහන ඒකාංගික ටෙලිනාට්‍යයෙන් පිටපත් රචනය තුලින්. පලිඟු මැණිකේ අසල් වැසියෝ දූදරුවෝ වැනි ඔහු රචනා කළ ටෙලිනාට්‍ය අදටත් ප්‍රේක්ෂක මතකයේ පවතිනවා. සෝමවීර සේනානායක මහතාගේ පළමු තිර කතාව ඔහුගේම නවකතාවක් ඇසුරින් ලියවුණු යශෝරාවයයි. රූපවාහිනී වාර්තා වැඩසටහන් මෙන්ම චිත්‍රපට 10ක පමණද ඒ මහතා තිරු රචනා සිදු කර තිබෙනවා. අභව ප්‍රාප්ත සෝමවීර සේනානායක මහතාගේ දේහය මේ වන විට බොරලැස් ගමුව ඇඹිල්ලවත්ත පාර අංක 43 දරණ නිවසේ තැන්පත් කර තිබෙනවා. සෝමවීර සේනානායක මහතාගේ අභාවය ශ්‍රී ලාංකීය සාහිත්‍ය පැත්තෙන් ගත්තත් සිනමාව පැත්තෙන් ගත්තත් රූපවාහිනිය පැත්තෙන් ගත්තත් පිරිමසන්න බැරි විශාල අඩුපාඩුවක් විදියටයි මම දකින්නේ. සිංහල සංස්කෘතිය පිළිබඳ ගැඹුරු දැනුමක් තිබුණා ඒ වගේම ඒ ආශ්‍රය කරපු අත්දැකීම් ලැබලා තිබුණා ඒක නිසා සෝමීර මහත්තයාගේ වර්ගයේ ඒ මට්ටමේ කෙනෙක් නැවත ඇති වෙන්නේ නැහැ දීර්ඝ ටෙලිනාට්‍ය පමණක් නෙවෙයි ප්‍රාසංගික ටෙලිනාට්‍ය පමණක් නෙවෙයි ඒකාංගික ටෙලිනාට්‍ය ඒ වගේම වාර්තා වැඩසටහන් තදා පිටපත් ලිවීම පවා ඔහු විසින් කළා ඉතින් මොහුගේ අභාවය ඇත්තටම ශ්‍රී ලාංකීය රූපවාහිනී ශාස්ත්‍රයට පාඩුවක් දකුණු පළාතේ පැතිර යන වෛරස් රෝගය පාලනය සඳහා ඖෂධ ඇතුළු සියලු පහසුකම් ලබා දීමට පියවරගෙන තිබෙනවා. ඒ හේතුවෙන් වෛරසය පැතිර යාම මෙවන විට පාලනය වී ඇති බව සෞඛ්‍ය අංශය පෙන්වා දෙනවා. වෛරසය සම්බන්ධයෙන් ජනතාව අනිත්‍ය බියක් ඇති කරගෙන ඇති බව සෞඛ්‍ය අංශය පවසනවා. උණ සම්ප්‍රදේශය වැනි රෝග ලක්ෂණ පවතී නම් වහාම රෝහල්ගත වන ලෙස මෙවන විටත් ජනතාව දැනුවත් කර තිබෙනවා. එහෙත් දරුවන් පාසලට පැමිණීමේ අඩුවක් දැකිය හැකි බව දකුණු පළාත් අධ්‍යාපන නිලධාරීන් පවසනවා. වෛරසය පැතිර යාම පාලනය කර ඇති බැවින් දරුවන් පාසල් එවීමට අනිසි බියක් ඇති කරගත යුතු නැති බව සෞඛ්‍ය අංශය පෙන්වා දෙනවා.
රෝගිය සම්බන්ධයෙන් නොයෙකුත් වැරදි මත පැතිර ගියද රෝගීන් සඳහා අවශ්‍ය සියලු ඖෂධ ඇතුළු පහසුකම් ලබා දී ඇති බව වෛද්‍ය සැපයුම් අංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය තුසිත සුදර්ශන මහතා ප්‍රකාශ කළා. මේ අතර මෙවැනි පසුබිමක් යටතේ ඇතැම් පිරිස් දේශපාලන වාසි ලබා ගැනීමට උත්සාහ කරමින් සිටින බව මහජන නියෝජිතයන් පවසනවා. අපි දන්නවාද බොහෝ ඒකාබද්ධේ ඉතාමත්ම දරුණු ලෙස මේක අරගෙන ගිහිල්ලා මහා බයක් මහා යකෙක් නිර්මාණය කළා. ඒ තුලින් අහිංසක දෙමව්පියන් ඉතාමත් දැඩි ලෙස මම හිතන්නේ ත්‍රාසයටපත් කළා. තමන්ගේ ළමයා පාසලට යන එක නැවැත්තුවා. තමන්ගේ සහෝදරයා සහෝදරිය දුව පුතා රැකියාවට යන එක නවත්තලා තියෙනවා. ඒ නිසා මේ රට අකර්මණ්‍ය කරන්න ලෑස්තුනේ. ඒකට අපි ඉඩ දුන්නේ නැහැ. ජනාධිපතිතුමා අගමැතිතුමා සෞඛ්‍ය අමාත්‍යතුමා ඇතුළු සියලු දෙනා මේකට මහන්සි වෙලා ඒ අවශ්‍ය උපකරණ කට්ටල සියල්ල ගෙනෙමින් තිබෙනවා. එසා කිසි කෙනෙක් මේකට බය වෙන්න ඕනේ නැහැ. ප්‍රවීණ කලා ශිල්පී අභවප්‍රාප්ත ෆ්‍රැන්සිස් වන්නියාරච්චි මහතාගේ භෂ්මාවශේෂ ඇමරිකාවේ සිට දිවයිනට රැගෙනීම සිදු කෙරුණා. භෂ්මාවශේෂ තැන්පත් කිරීමේ කටයුතු සිදු කෙරුණේ විශේෂ ආගමික වතාවත්වලින් අනතුරුවයි. ITN මාධ්‍ය ජාලයේ සංස්කෘතික හා ආගමික අංශයේ ප්‍රධාන යාල ලෙස දිගු කලක් සේවය කළ ෆ්‍රැන්සිස් වන්නියාරච්චි මහතා ප්‍රවීණ වැඩසටහන් නිෂ්පාදකවරයෙකු මෙන්ම අධ්‍යක්ෂවරයෙකු ලෙසද කටයුතු කළා. කලා රසාංග නාද සිත්තම් සහ යහ සිතුවිලි වැනි වැඩසටහන් ඒ අතරින් ප්‍රධාන වනවා. රූපවාහිනී කිතුනු වැඩසටහන් ඉදිරිපත් කිරීමේ පුරෝගාමීක වූ වන්නියාරච්චි මහතා කිතුනු නාට්‍යවලට රංගනයෙන්ද දායක වුණා. හරිම දවස්වල තමයි ගමේ මිනිස්සු අපට හිරිහැර කළේ. ඇමරිකාවේ ලොස් ඇන්ජලිස් නුවරදී ෆ්‍රැන්සිස් වන්නියාරච්චි මහතා පසුගියදා අභාව ප්‍රාප්ත වුණේ. ඒ වන විට වන්නියාරච්චි මහතා 71 වන වියේ පසු වුණා. ඒ මහතාගේ භෂ්මාවශේෂ ඇමරිකාවේ සිට දිවයිනට රැගෙන ඒම පසුගියදා සිදු වූ අතර මාලිකාවත්ත සාමයේ රජින දේවස්ථානයේදී ආගමික වතාවත් සිදු කෙරුණා. හන්සේගේ පුත්‍රයාණන් නැසී මරණින් උත්තාණු බව අපි විශ්වාස කරමු. අනතුරුවයි භෂ්මාවශේෂ තැන්පත් කිරීමේ කටයුතු සිදු කෙරුණේ. කලාකරුවන් විද්වතුන් සහ පෞලී ඥාතීන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වුණා. දැන් පුවත් කිහිපයක් ලුහුඬින්. කොට්ටේ ශ්‍රී ජයවර්ධනපුර විදුහලට වසර 196ක් සපිරීම නිමිත්තෙන් පාගමනක් සංවිධානය කර තිබුණා. එහි සමාරම්භක අවස්ථාවට රාජ්‍ය අමාත්‍ය ආචාර්ය හර්ෂද සිල්වා මහතා ඇතුළු මහජන නියෝජිතයන් පිරිසක්ද සහභාගී වුණා. විදුහල්පති ඩී.ඒ.ඩී. වාණගුරු මහතාගේ උපදෙස් පරිදි පාගමන සංවිධානය කෙරුණේ. පිළියන්දල ශ්‍රී විද්‍යාශාන්ති පිරිවෙන් විහාරස්ථානයේ ශ්‍රී ත්‍රිපිටක මහසාරඳුන්ගේ හුණු පිරියම් කිරීමේ පින්කම පසුගියදා පැවැත්ුණා. ඒ පූජ්‍ය වැල්ලවත්තේ පඤ්ඤාශ්‍රී ස්වාමීන් වහන්සේගේ ප්‍රධානත්වයෙන් බස්නාහිර පළාත් ප්‍රධාන අමාත්‍ය ඉසුර දේවප්‍රිය පොලිස් ප්‍රතිපූජිත ජයසුන්දරයන් මහතුරුන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වුණා. බස්නාහිර පළාත් ක්‍රීඩා අමාත්‍යංශය සංවිධානය කළ ක්‍රීඩා උපහාර උළෙල කොස්ගම ප්‍රදේශයේදී පැවැත්ුණේ පළාත් ක්‍රීඩා අමාත්‍ය රංජිත් සෝමංශ මහතාගේ ප්‍රධානත්වයෙන් 2016-2017 වසරවල ජාතික මහා ක්‍රීඩා උළෙලේ ජයග්‍රහණ හිමි කරගත් බස්නාහිර පළාත් ක්‍රීඩක ක්‍රීඩිකාවන් මෙන්ම ජාත්‍යන්තර ජයග්‍රහණ ලැබූ ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට මෙහිදී උපහාර පිරිනැමුණා. ජනතා නියෝජිතයන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වුණා. නුගේගොඩ අනුලා විද්‍යාලයේ ආදර්ශ සංගමයේ වාර්ෂිකව සම්මන්ත්‍රණය කරන වෛද්‍ය සායනය මෙවරත් එම විද්‍යාලයේදී සාර්ථකව අවසන් වුණා. වෛද්‍ය සේවයේ නිරත අනුලා විද්‍යාලයේ ආදිත්‍ය සුබියන් මෙම සායනයට දායකත්ව සැපීම විශේෂත්වයක්. විදුහල්පතිනි ජානි ප්‍රශංගික මහත්මියගේ උපදෙස් පරිදි වැඩසටහන පැවැත්ුණේ. ඉතාලි තානාපති කාර්යාලය දෙවන වරටත් සංවිධානය කරන ඉතාලි ශ්‍රී ලංකා චිත්‍රපට උළෙල සඳහා නිර්මාණ භාර ගැනීම ලබන 15 වනදා ආරම්භ වෙනවා. www.islff.com වෙබඩවිය ඔස්සේ ඒ සම්බන්ධයෙන් තොරතුරු ලබා ගත හැකි. මේ පිළිබඳ දැනුවත් කිරීමේ මාධ්‍ය හමුවක් පසුගියදා කොළඹදී පැවැත්ුණේ ශ්‍රී ලංකාවේ ඉතාලි තානාපති බාටල් රෙලි මහතාගේ ප්‍රධානත්වයෙන්. ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ පශ්චාත් උපාධි පීඨය මගින් සම්මන්ත්‍රණය කළ සාකච්ඡාවක් පසුගියදා පැවැත්ුණා. එම විශ්වවිද්‍යාලයේ දැනට පවතින පාඨමාලා සහ විෂය ඒකක රැකියා ඉල්ලුම කෙරෙහි කතරම් බලපාන්නේ දැන පිළිබඳ මෙහිදී සාකච්ඡාවට ලක් වුණා. විශ්වවිද්‍යාල ආචාර්යවරුන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක් වුණා. ලෝකයේ ප්‍රථම බාලදක්ෂ කඳවුර අධ්‍යයනයට බාලදක්ෂ කොමසාරිස් වරුන් කණ්ඩායමක් එංගලන්තයේ බලා පිටත්ව ගියා. එම කණ්ඩායම ගිල්වෙල් ජාත්‍යන්තර පුහුණු මධ්‍යස්ථානයේදී විශේෂ බාලදක්ෂ ක්‍රියාකාරකම් සඳහා සහභාගී වීමට නියමිතයි. ශ්‍රී ලංකා බාලදක්ෂ සංගමයේ සහාය ප්‍රධාන කොමසාරිස් වත්සලා විජේවික්‍රම මහත්මියයි මෙම කණ්ඩායමට නායකත්වය ලබා දෙන්නේ. කැස්බෑව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සංවිධායක රජක කොටිතෝක්කු මහතා සංවිධානය කළ මාධ්‍ය හමුවක් එම කාර්යාලයේදී පැවැත්ුණා. ආසනයේ ඉදිරි වැඩ පිළිවෙල පිළිබඳ මෙහිදී අදහස් පළ කෙරුණා. දැන් විදෙස් පුවත්.
ලෝකයේ බලවත් ආර්ථිකයක් හිමි රටවල් හත අතර පැවතුණු G7 සමුළුව සාර්ථකව අවසන් වී තිබෙනවා. මෙම G7 සමුළුවේදී ඇමරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් කැනඩාවේ ඇතැම් ප්‍රතිපත්ති දැඩි විවේචනයට ලක් කර ඇති බව සඳහන්. විශේෂයෙන්ම ඇමරිකා හා කැනඩා අතර සිදුවන ඇලුමිනියම් ගනුදෙනුවලදී කැනඩාව ඔවුන්ගේම ආර්ථික ප්‍රතිපත්තිවලට යටත්ව තනිව ක්‍රියා කරන බවටයි ඇමරිකාව චෝදනා නගන්නේ. මේ අතර ලෝකයේ දුප්පත් රටවල ගැහැණු දරුවන්ට සහ කාන්තා අධ්‍යාපනය වෙනුවෙන් තමන් ඇමරිකා ඩොලර් මිලියන 2.9ක ආධාර ලබා දෙන බවට කැනඩාව පවසා තිබෙනවා. ඒ සඳහා ආධාර සපයන බවටයි සෙසු රටවල්ද එකඟ වී ඇත්තේ. ඒ සමගින් දිවපුවත් ප්‍රකාශය අවසන් වනවා. පස්වරු දෙකේ සිට පැන් පැපුවත් විකාශය බලාපොරොත්තු වන්ට. සුබ දවසක්. වැඩිදුර තොරතුරු සඳහා පිවිසෙන්න www.itnnews.lk/sinhala